දොර පුතාල හැමදිනටම වන්න තිචාන්දත් වෙනදා වගේම ඔයාලට ලස්සනම ලස්සන නිර්මාණයක් අරගෙන යාවි. නත්තලුත් ළඟ ළඟම එනවා නේද? ඒ නිසා ඔයාලගේ යාළුවන්ට නෑදෑයන්ට යවන්න ලස්සනම ලස්සන ක්‍රිස්මස් කාඩ් එකක් අපි හදමු. අපිට මේකට අවශ්‍ය වෙනවා කැමති ප්‍රමාණයකින් කපාගත්ත බ්‍රිස්ටල් බෝඩ් කෑල්ලක්, ගම් එකක්, සුදුපාට ලොකු රවුම් 3යි, සුදුපාට පොඩි රවුම් 3යි, රතුපාට ලොකු රවුම් 2යි, රතුපාට පොඩි රවුම් 2යි. මෙන්න මේ වගේ රතුපාටින් කපාගත්ත පටි දෙකක්, පේපර් රිබන් එකකින් කපාගත්ත මෙන්න මේ වගේ හීනි පටි දෙකක්, කතුරක්. මෙන්න මේ විදිහට හදාගත්ත බෝ දෙකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ බෝ එක හදාගන්න හැටිත් මම කියලා දෙන්නම්. මෙන්න මේ වගේ හීනියට කපාගත්ත පේපර් රිබන් එකක් අරගෙන මෙන්න මේකෙ මෙන්න මේ හරියක් විතර මෙහෙම තියලා මේ ඇඟිල්ලේ මෙන්න මෙහෙම තියලා අල්ලගන්න. ඊළඟට මේ ඉතුරු වෙන කෑ කොටස මෙන්න මේ විදිහට රවුමට තියලා මෙන්න මෙතනින් මේ විදිහට අල්ලගෙන මේ දෙක එකට සම්බන්ධ වෙන තැනට ගම් ටිකක් ගාලා පුතාලා අලව ගන්න. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ රතු රවුමේ සුදු රවුමේ මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට හරියට දෙකට මැදින් නමා ගන්න. ඊළඟට එක සුදු රවුමක් අරගෙන මෙන්න මේ පුතාලට පේනවද මෙතන මේ නෙමුම් පාර තියෙනවා, නෙමිච්ච ඉර. ඒ ඉර දිගේ අපි ගම් ගාගම්. ගංගාන අපි දැන් ඊළඟට රතු පාට රවුමක් අලව ගන්නවා මේකට. ඊළඟට අපි සුදු පාට රවුමකුත් අලව ගන්නවා. පාට රවුමට පස්සේ ආයිත් සැරයක් රතු පාට රවුම සුදු පාට රවුමක් විදියට මේක අලව ගමු. බලන්න දැන් මෙන්න මේ විදිහේ මේ විදිහට තමයි අන්තිමට එන්නේ. මේ බලන්න ටීචර් මේ විදිහටම පොඩි රවුම් වලින් එකක් හදාගත්තා. අපි දැන් මේක ටිකක් පැත්තකින් තියලා අපි ළඟ තියෙන ක්‍රිස්ටල් බෝඩ් එක අරගෙන ඒකේ මෙන්න මේ පටි දෙක අලව ගමු. මේක පුතාලට කැමති විදිහකට අලව ගන්න පුළුවන්. ටීචර් මෙන්න මේ විදිහට තියලා අලව ගන්නවා. ඊළඟට අපි කපාගත්ත රිබන් පටි දෙක මෙන්න මේ විදිහට ටිකක් ඈතින් හිටින විදිහට ගම් ගාලා අලව ගමු. ඊළඟට අපි මෙන්න මේ දෙකත් ලස්සනට ගම් දාලා අලව ගමු.
api api hadaga te bodega ikatin menne metenin lassana taluwama මේ බලන්න අපි හැදුවේ ක්‍රිස්මස් කාඩ් එකක්නේ. ඒ හින්දා ටීචර් මෙරි ක්‍රිස්මස් කියලා ලියනවා. පුතාලා ටීචර් ලියනවා දිහා බලාගෙන ඒ විදිහට ලියන්න. මේ බලන්න මේ වගේ නත්තල් කාඩ් එකකුත් පුතාලට ලේසියෙන්ම හදන්න පුළුවන්. ඉතින් ළඟින් නත්තලට පුතාලගේ යාළුවන්ට නෑදෑයන්ට පුතාලගේ අතින්ම හදන ලස්සන නත්තල් කාඩ් එකක් හැමෝම යවන්න ඕනේ. එහෙනම් තවත් දවසක මෙන්න මේ වගේ නිර්මාණයකින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.